පතුයි කමිසුයි ගෙව්වට පස්සේ කර්මාන්ත ශාලාව කරගෙන යන්න සල්ලි නැහැ. ඕක නෙයත් මේක ගොඩ ගන්න එක ඔය අවුරුදු ගණන් යන්නේ මාස 6යි. මං කියන්නේ කර්මාන්ත කරුවෝ ගොවි මහත්තුරු මේක රට ගහන්න ඕනේ. කර්මාන්ත පුරේකට ආව වගේ සනීරෝ ඉන්ඩස්ට්‍රිස් කියන්නේ සනීරෝ සමූහ ව්‍යාපාරය කියන්නේ තනි කරම කර්මාන්ත පුරයක්. අර සමෘද්ධි දෙන වෙලාවේ මේ රටේ කර්මාන්තශාලා 200ක් පටන් ගන්න ඔය සල්ලිවලි. මේ රට හිඟා කන්න ඕන රටක් නෙමෙයි. අපිට බස් හදන්න පුළුවන් නම් ලෝකෙටම රාක් හදන්න පුළුවන් නම් මේකයි මේ රටේ ජයග්‍රහණය. මේ මැෂින් එකෙන් තමයි සනිරෝ බස් එක හැදුවේ. තාජ්‍ය නිලධාරීන් ඉන්න හැමතිස්සෙම කරන එක බ්ලොක් කරන්න. එනේ ඉඳන් මෙතනින් ගත්ත හැකි. ඒ සියල්ල අපි නිෂ්පාදනය කරනවා. ලෝකේ මේ වෙනකොට महा दैवंत प्लेन हादन कोट अभी अल्पेक्ष निष्पादने नैति जातिया पाउडर कोटिंग लंका इहलम पिंता මේ සා විශාල යන්ත්‍ර සූත්‍ර ගොඩක් එක්ක මේ යකඩ වැඩේ කරන්නේ යකඩ වගේ හිත හය මිනිස්සෙක් නිලන්ත දිල්රුක් මහත්මයා සාමාන්‍ය කතා කරද්දි යකඩ වගේ තමයි දෙලින් කතාව මුලින් කියන්නකෝ මේ ව්‍යාපාර ආරම්භ වෙන්නේ කොහොමද කවුද පටන් ගත්තේ කවුද දවස ආයෝගයට ඉන්නේ එතරම් පටන් ගමු මේ ව්‍යාපාරය දැනට අවුරුදු 60ක් මේක මුලින්ම තාත්තා තමයි මේක සනිරෝ පටන් ගත්තේ සහෝදරය තුන් දෙනා සාන්ත නිලන්ත රොහාන් සනිරෝ ඒක තමයි සනිරෝ ව්‍යාපාරය මේක යකඩ හා වැඳුණු යකඩ කොට සනිරෝ එතන යන්ත්‍ර සූත්‍ර ගත්තාම ලංකාවේ තියෙන පරණම යකඩ වැඩ කරන යන්ත්‍රය ඉඳන් ලංකාවේ තියෙන අති නවීනතම තාක්ෂණය ලේසර් තාක්ෂණය දක්වා යකඩ වැඩ පිළිබඳව අද දවසේදී පෙන්වන්න ලෑස්තිලා ඉන්න නිසා සිරු දරාට ආරාධනා කරනවා දිගටම රැඳිලා ඉන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ තවත් වැඩසටහන් බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම අලුත් ලෝකේ subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. ඒත් එක්කම දැන් සහෝදර තුන් දෙනාත් එක්ක ගමන පටන් ගන්න. දැන් මගේ අර පැත්තෙන් බැලුවම ලංකාවේ තියෙන පරණම යකඩ වැඩ මැෂින් නැක්. මෙතර නැති යන්ත්‍ර සූත්‍රයක් නැහැ. ඇයි මේ වගේ ආයුධ වලින් සන්නද්ධ වෙලා ඉන්න ඕනේ කියලා හේතුවයි. තාක්ෂණය කියන එක තමයි අපේ රටට නැත්තේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නවා දසදහස් ගාණක්. නමුත් තාක්ෂණය නැහැ. ගුවන් පැල හිටවන මැෂින් එකක් ගැන නිලධාරීන් දන්නේ නැහැ. තාක්ෂණය රටට ගේන්න ඕනේ. මේ අතීතේ මේ අපේ මේ අතීතේ මේ පටන් ගම මේ තියෙන්නේ. මේ තාක්ෂණය දා අපි මේ රටට ගෙනාවා. ඒ දා ඒ පාලකයේ හිටියානම් ඒ දැනුමත් තියෙන පාලක හිටෙනම් අද මේ මැෂින් අපේ රටේ හදනවා. මොකද මේ තහඩු නමන මැෂිමක් එංගලන්තයට අලෙවි කරා. එදා එහෙම පාලකිය දැනගෙන හිටියේ නැහැ. එදා මීට අවුරුදු 30කට ඉස්සෙල්ල ඉඳන් පිට රටින් ගෙනල්ලා පිනට කන්න දීපු පුරුදු කරපු జాතියක්. මේ නැග්ම අපේ මගේ තාත්තා ජීවතුන් ඉන්නත පෙන්නවා. නමුත් පාලකයෙක් පිළිගත්තේ නැහැ. වැහි පීල්ල දක්වා දැන් අපි අලුතෙන් මීටර් බෝඩ් එක පැනල් බෝඩ් ඔය යතුරු සෙට් එක යකඩෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා මෙතන විල්බෙරෙක් හදනවා ටැටල් ටේලර් එක හදනවා ඉතින් අපිට ඒ එන ඕඩර් අනුව අපි හැමදේම කරනවා පවුඩර් කෝටින් කියන්නේ යකඩ බින්දාරු කිරීමේ නවීනතම තාක්ෂණේලා ඒ තාක්ෂණේ ලංකාවට ගෙනාවු ඒ තාක්ෂණේ ලංකාව ඇතුළේ තියෙන ප්‍රමුඛතම තැන තමයි සනිරෝ සමූහ ව්‍යාපාර කියන්නේ සුපර් මාකට් රාක්ක ගත්තොත් සනිරෝ තමයි ඒක අපි හැමෝම දන්නවා ලංකාව වටෙම්ම සුපර් මාකට් රාක්ක හොයාගෙන සනිරෝ එකට එන්නේ මේ පවුඩර් කෝටින් වල තියෙන විශේෂත්වයෙන් හින්දාමයි මන් දන්නේ එච්චරයි පවුඩර් කෝටින් වලින් තව මොනවද කරන්න පුළුවන් පවුඩර් කෝටින් කියන්නේ දැන්ට ලංකාවේ තියෙන ඉහළම පින්තාරුව මේ පිටිපස්සෙන් යන්නේ ඒක ඔව් අපි මේ වගේ බූත් හතක් අපි ගාව දිනවා ලංකාවේ ඉහළම සුපිරිම වෙළඳසැල් වලට තමයි අපි බඩු හදන්නේ මේ තාක්ෂණෙත් එක්ක අපි මේක ලෝකේ රටවල් තුනකට දැන්ට යවනවා. එච්චර උසස් ඒක කියන්නමනේ තාක්ෂණය. ලංකාවේ ඕන දෙයක් කරන්න පුළුවන් වුණාට ලෝකෙට යද්දී නිමාව කියන එක හරි වැදගත්. නිමාව වල තමයි ලෝකයා මේ තීරණ ගන්නෙ. මේ නිමාව සඳහාම මෙතර බින්දාරු වෙන පවුඩර් කෝටින්. කෙලින්ම යන්නේ ඉස්සරහ තියෙන අවන් එකට. අපිට ඒක නත් ඉස්සර ගන්නකො. මේව ලංකාවේ මාදපු දේවල්. ආ මේ අවන් හතක් තියෙනවා. මේකෙන් අවන් පහක් මම හදපුවා. දෙකක් අපි චීනෙන් ගෙනාපුවා තියෙන්නේ පවුඩර් කෝටින් තාක්ෂණය මයිතන්නේ
අපි කියන ජීවිත කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. අද ලෝකේ පිළිගන්න තාක්ෂණය තමයි පවුඩර් කෝටින් පින්තාරුව. අපි කතා කරන්නේ සුපර් මාකට් රාක්ක මේ දේවල් ගැන. ඊට අමතරව පවුඩර් කෝටින් වලින් තව මොනවද අපිට රටක් විදියට කරන්න පුළුවන්? අපි මේ මෑතකදී කම්පියුටර් බොක්ස් 1000ක් හැදුවා. ඒ ලේසර් තාක්ෂණයෙන් හදලා පවුඩර් කෝටින් කරලා දුන්නාම පිටටින් ගේන එකමයි. පතුයි කමිසුයි ගෙව්වට පස්සේ කර්මාන්ත ශාලාව කරගෙන යන්න සල්ලි නැහැ. කොහොමද නැත්ත මේ වගේ යතු සුත්‍රවලට බදු ගන්න ඕනේද? මේ කොමිස් කුට්ටි ගෙවන්න ඕනද? එහෙම ගෙව්වොත් රටකට දිනු වෙන්න පුළුවන්. අපි ගේන්නේ යන්ත්‍ර සූත්‍ර නෙමෙයිනේ. අපි ගේන්නේ හාල් ටික අපිට නිෂ්පාදනය කරන්න හාල් ටික ගේනවා. විතර ගේනවා. බෝල් තෙල් ගේනවා. ඇත්ත වශයෙන්ම අපි ඒවා ගේන්න අවශ්‍ය නැහැ. අපි ගේන්න ඕනේ අපිට මේ වගේ යන්ත්‍ර සූත්‍ර මේ රට ඇතුළට ගේන්න ඕනේ. මේක ගොඩ ගන්න එක ඔය අවුරුදු ගණන් යන්නේ මාස 6යි මං කියන්නේ කර්මාන්ත කරුවෝ ගොවි මහතුරු මේක නැත ගහන්න ඕනේ අද දවසේදී මේ දේවල් ඔබට පෙන්නද්දි හරියට නිකන් කර්මාන්ත පුරේකට ආව වගේ සනීරෝ ඉන්ඩස්ට්‍රිස් කියන්නේ සනීරෝ සමූහ ව්‍යාපාරය කියන්නේ තනි ක්‍රම කර්මාන්ත පුරයක් ඒකත් ලංකාවේ නෙමේ විදේශ රටක තියෙන එකක් වගේ නිලන්ත දිරුක්ලා ඉන්නකම් ජාතියක් විදිහට අපි පරාද වෙන එකක් නැහැ කියලා වෙලාවකට හිතනවා තව 10 දෙනෙක් 12 දෙනෙක් බිහි වුණා නම් අපිට සෑහෙන ඉස්සරහට යන්න පුළුවන් මේ තමයි වහල සෙවිලි තහඩු ගහන පැත්ත යකඩ ගිව්වත් ඉතින් ඕන දෙයක් නේ රූෆින් ප්‍රොඩක්ට්ස් අපි ඒ ගැනත් කියපුවා වහල වල සඳපලින් ඒ කියන්නේ සියල්ලම සෙවිලි තහඩු එතකොට වැහි පීනේ වැහි පීනේ සම්පූර්ණ බිල්ඩින් එකට බඩු ඔක්කොම මෙතන නිෂ්පාදනය වෙනවා මේ වගේ කර්මාන්ත ශාලා 200ක් මේ රටේ තිබ්බනම් අර සමෘද්ධි දෙන වෙලාවේ මේ රටේ කර්මාන්ත ශාලා 200ක් පටන් ගන්න ඔය සල්ලි වලින් ඉහළ වැටුප් තියෙන රස්සාවල් ලක්ෂයක් ඒ හැමෝටම සම්බුද්ධ ලැබෙන හැමෝටම රස්සාවල් දෙන්න පුළුවන්. ඔව් හැමෝම මහ අතපය හතර තියෙන හැමෝම වැඩ කරන්න ඕනේ. මේ රට හිඟා කරන්න ඕන රටක් නෙමෙයි. අපිට බස් හදන්න පුළුවන් නම් ලෝකෙටම රාක් හදන්න පුළුවන් නම් මේකයි මේ රටේ ජයග්‍රහණය. ඉතින් මෙතර ඇතුලේ විතරක් ඒ වගේ රැකියා 400කට වැඩි ගන්නක් ඇති කරලා තිනු එතුමත් තනියෙන්. ඉතින් තව 200කට මේව කරන්න පුළුවන් නම් සම්මුද්ධි වගේ දේවල් තනි කරම නැති කරලා දාන්න පුළුවන් ඒ. නමපුත හඩුවක් ඕන නම් ඒක තියෙනවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ගෙනලා තියෙනවා. මේ ටික ඔක්කොම එක තැනක තියාගන්න ඕනි කියලා හිතුවේ. බිල්ඩින් එකකට බඩු ගන්නනකොට දැන් හදන බිල් අපිට මේ වගේ කර්මාන්තශාලාවක් හදන කෙනෙක් එනවා බඩු ගන්න. මේ කර්මාන්තශාලාවගේ ඇනේ ඉඳන් මෙතනින් ගත්ත හැකි. ඒ සියල්ල අපි නිෂ්පාදනය කරමු. තනිරෝ සමූහ ව්‍යාපාරය පටන් ගන්න 1963 නේ. අවුරුදු 60ක්. අවුරුදු 60ක් තිස්සේ විකාශනය වෙමින් ආපු ගමනේ 2023 අලුත්ම තැන තමයි මේ ඉන්නේ. ලේසර් තාක්ෂණය. ලෝකෙම පාවිච්චි කරන අති නවීනම තාක්ෂණය. ඇයි මේ කුංචි රටට ගේන්න ඕනි කියලා හේතුව? අපි අලුත් අලුත් දේවල් කරන්න ඕනේ. එක තැනක ඉන්න ඕන જાතියක් නෙමෙයි. එහෙම අවශ්‍ය නැහැ. ලෝකේ මේ වෙනකොට මහා දැවැන්ත ප්ලේන් හදනකොට අපි ඇල්පිනිටක්වත් නිෂ්පාදනය කරගන්නේ නැති જાතියක්. මේ මැෂින් එකෙන් තමයි තනිරෝ බස් එක හැදුවේ. ඉතින් જાතියක් හැටි ආඩම්බරනෝනේ මේ මීටත් තාක්ෂණය අපි හොයනවා. මීටත් ඉහළ තාක්ෂණයේ ලෝකෙ තිබ්බොත් අපි ඒක රත් වෙනවා. ඉතින් ඒ විදිහට තාක්ෂණයේ අලුත්ම නවම මානය ලංකාවට ගෙනලා තියෙනවා. මේ තමයි ලංකාවේ තියෙන එකම මැෂින් ටික කියලා බය නැතුව කියන්න පුළුවන් එක්තරා දැවැන්ත තාක්ෂණයක් එකක් නෙමේ. හතරක්ම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මොනවද මේ මැෂින් එකෙන් කරන්න පුළුවන්? මං හිතන්නේ මේකෙන් යකඩෝල ගත්තොත් කරන්න බැරි දෙයක් නෑ. අර කිව්ව අල්පෙනිත්තත් මේකෙන් කපන්න පුළුවන්. මහා බස්සෙකුත් මේකෙන් කපලා හදන්න පුළුවන්. අපිට කියන්නකෝ. මොකද්ද මේකේ තියෙන නිමාව? මොකද්ද මේ මැෂින් එකේ තියෙන වැදගත්කම? මේක තප්පර ගානයි. තප්පර ගානෙන් මේ නිෂ්පරි සුපර් මාකට් දාස් ගානක් යපෙන්නේ නේ. ඔව් සුපර් මාකට් තට්ටුව රඳවන්නේ මේක. ඉතින් මේ දාස් ගානක් මේ පැයක් යනකොට කැපය ගන්න යනකොට 10 ගණන් කැපෙති එක මැෂින් එකකින් එකකින් සේවකයෝ 75ක වැඩ කරන්න පුළුවන්. ඉතින් සේවකෝ 75ක වැඩ එකපාර කරන මිනිස්ත්‍රමේ ඉතුරු කරගෙන විශාල වැටුපක් සේවකයෙකුට දෙන්නත් පුළුවන් මේ මැෂින් එක වැඩ කරනවා නම් මං එතුමත් එක කතා කරගත්ත විදිහට මට දැනගන්න කැමතියි දැන් අපි දන්නවා ඉතාමත්ම හීනි නූලේව මේකෙන් කපනවා මේ වගේ ටිකක් මහතේව කපනවා කොච්චර විතර මහතේව කපන්න පුළුවන්ද කොච්චර ලොකු වැඩ මේකෙන් කරන්න පුළුවන්ද අපි ඒක ගැන දැනගන්න කැමතියි නිමාව අතිවිශිෂ්ටයි දැන්ට අපි ගාව තියෙනවා මිලිමීටර් 19 වෙනකන් කපන්න පුළුවන් තාක්ෂණයේ තියෙන මැෂින් දැන්ට තියෙනවා මහත ඒක ඒ කැපුම අපි කියන්නේ අර බටර් කෑල්ල වගේ ආයක හොයන්න බෑ ඒ වගේම ලේසර් වෙල්ඩින් තාක්ෂණයක් අපි ලංකාවට ගෙනලා දිනනවා මේ වෙනකොට. බස් එකක් හදනකම් දුර ගිය සනිරෝ ව්‍යාපාරේ නෙමේ. බස් එකක් හදනකම් දුර ගිහින් ඉවරයි. අද දවසේ අපි අන්තිමට දැනගන්න කැමතියි අවසාන වශයෙන් මේ බලාගෙන ඉන්න ජාතියට පාඩමක් කියා දෙන, ජාතියට නැගිටින්න විදියක් කියා දෙන නිලන්ත දිරුක්කේ. මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ බලාගෙන ඉන්න ව්‍යාපාරිකයන්ට? ප්‍රධාන වශයෙන්
කෘෂිකර්මයට තාක්ෂණය භාවිතා කරන්න ඕනේ ඊළඟට මේ කර්මාන්ත ශාලාවලට මේ අපි පාවිච්චි කරන වගේ තාක්ෂණය රටට ගේන්න ඕනේ මේ යන්ත්‍ර උපකරණ වලට ටැක්ස් ගහන්න නැතුව මේ ජනතාවට ලබා දෙන්න ඕනේ රාජ්‍ය ආයතන වල රස්සා නෙමෙයි දෙන්න ඕනේ මේ වගේ කර්මාන්ත ශාලා ඇති කරලා මේ තුලින් රැකියා බිහි කරන්න ඕනේ මේක පුද්ගලික අංශය කරයි දැන් මේකට යන්න පාර හදන්න නිලධාරීන් ඉන්නේ රාජ්‍ය නිලධාරීන් ඉන්නේ හැමතිස්සෙම කරන එකව බ්ලොක් කරන්න එහෙම නැතුව මේ මේ වගේ නිස්පාදන නිස්පාදන වලට යන්න පාර සකස් කරලා දෙන්න එච්චරයි කරෙන්න ඕනේ එතකොට මේවා දුවයි තාක්ෂණය තියනවා ඒ මොළ ලංකාවේ තියනවා ඒගොල්ලෝ ඒ වැඩ කරයි රටේ දරුව නිස්පාදනය කරයි රට තවත් මේ වගේ අලුත් දේවල් දකින්න ඕන නම් මේ වගේ ලස්සන කර්මාන්ත පුර දකින්න ඕන නම් ලංකාවේ ඉදිරියටම ගිය ව්‍යාපාරිකයෝ දකින්න ඕන නම් අලුත් ලෝකය subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා notification ගෙන්න ගන්න ඕන නම් මේ වගේ වැඩසටහන් වල bell icon එකත් අනිවාර්යයෙන්ම click කරලා තියාගන්න